ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන ටෙස්ට් තරගය එළබෙන 12 වනදා ආරම්භ වීමට නියමිතයි. තරගය දිවා රාත්‍රී තරගයක් ලෙසටයි පැවැත්වීමට සැලසුම් කර තිබෙන්නේ. ඒ අනුව ශ්‍රී ලංකා වේලාවෙන් එම තරගය පස්වරු 2ට ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරු පැතුම් නිස්සංකහට ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත දෙවන සහ අවසන් ටෙස්ට් තරගය අහිමි වීමේ අවධානමක් ඇති බවට වාර්තා වෙනවා. පුහුණුවීම් අතරතුරදී පිටකොන්දේ ආබාධයකට ලක්වීම හේතු වෙනුයි පැතුම් නිස්සංකහට තරගයේ අහිමි වීමේ අවධානමක් මතුව තිබෙන්නේ. නිමවු පළමු තරගයේ පළමු ඉනිමේ අර්ධ ශතකයක් වාර්තා කළ පැතුම් නිස්සංක මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින සාර්ථකම පිතිකරුවෙකු බවට පත්ව සිටින නිසා ඔහුගේ අහිමිවීම දෙවන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල බලපෑමක් එල්ල විය හැකි. ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත දෙවන තරගයේදී පැතුම් නිස්සංක වෙනුවට කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවීමට වැඩි ඉඩකඩක් ඇති බවටයි වාර්තා වන්නේ. පළමු තරගයේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් ලහිරු කුමාරටද දෙවන තරගයේ සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිව තිබෙනවා. ඒ අනුව බොහෝ දුරට දුෂ්මන්ත චමීර ඔහු වෙනුවට ශ්‍රී ලංකා කණ්ඩායමට ආදේශ කිරීමට වැඩි ඉඩකඩක් පවතිනවා. මේ දිනවල ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින සාර්ථකම පිතිකරුවෙකු වන පැතුම් නිස්සංක දෙවන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි වීම ගැන ඔබේ අදහස කුමක්ද අපට කමෙන්ට් කරන්න. ක්‍රිකට් පිටිය විස්මිත තොරතුරු ඉදිරියට දැනගන්න ක්‍රිකට් SL YouTube channel එක subscribe කරන්න කියලාත් ඔයාලට ආදරයෙන් මතක් කරනවා.